අයිබෝවන් අපි වබමු වටවලතේ සමග ජාතික තරඟාවලියේ අවසන් තරඟයට සූදානම් වන ආකාරයක් ඒ වගේම මේ ජාතික මට්ටමේ අවසන් තරඟකරුවන් විදිහට තේරීපත් වුණු තරඟකරුවන් 30 දෙනා පිළිබඳවත් ඔබට කියන විශේෂ වැඩසටහන සමගයි ඔබ අද දවසේදී සුපුරුදු පරිදි එක්වී සිටින්නේ අපි ජාතික මට්ටමේ තරඟකරුවන් 30 දෙනෙක් තරඟ කාණ්ඩ පහක් යටතේ අවසන් තරඟකරුවන් ලෙස තෝරාගත්ත කියන කාරණය අපි පසුගිය සතියේ ඔබට මතක් කරා මේ අය අතරින් එක් එක් තරඟ කාණ්ඩයකින් 3 දෙනා බැගින් ජයග්‍රහකින් 15 දෙනෙක් තෝරා ගැනීමට නියමිතයි ඒ අනුව අපි හිතුවා මේ තරඟකරුවන්ගේ අත්දැකීම් ඔවුන් කොයි ආකාරයකද මේ වගකටයුතු සිදු කළේ කියන කාරණේ පිළිබඳවත් ඔවුන්ගේ අදහස් පිළිබඳවත් ඔබට අද දවසේදී කියන්න පාසල් සහ ආයතන තරඟ කාණ්ඩය කිරිල්ලවෙල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි දමිතා නිල්මිනී නෝනිස් මහත්මිය තම පාසලේ දරුවන් පෙළගස්වා ඇති ආකාරය අපි මේ විදිහට ඔබට පෙන්වන්න හිතුවා उपयोगी ඔව් වැල්ලම්පිටිය ඩී.ඒ. රේණුකා මහත්මිය තම නිවසේ උඩුමහල මහල් නිවාස තරඟ කාණ්ඩයේ යටතේ සූදානම් කර ඇත්තේ මේ අයරි. නිරංජලා කුසුම්සිරි මහත්මිය පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරිනිය විදිහට කටයුතු කරන්නේ ඇය යටතේ කටයුතු කරන පිරිස් මේ සේවක මණ්ඩලය
පාසල් සහ ආයතන තරඟ කාණ්ඩයේ යටතේ මේ තරඟයට සූදානම් කර ඇති අයුරුයි මේ. මෙතන අක්ෂර දෙකක ඉඩම් ප්‍රමාණයක් කියන ස්ථානයක්. මේක අපි ප්‍රධාන වශයෙන් කොටස් පහකට පමණ වෙන් කරලා තමයි වගා කටයුතු කරන්නේ. සුදු ඉඩ කඩ තියෙන අයට සුදු ප්‍රමාණය වගා කරගැනීම අවශ්‍ය ක්‍රමසහ විදි ඇතුළත් අපි නාගති ගෙවත්තක් සකස් කරලා තියෙනවා. ඒ තුළ කුඩා පරිමාණ ගෙවතු හිමියන්ට වගා කර ගැනීමේ අවකාශ සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ගෙවතු පද්ධතියක් නිතර ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක ස්ථානගත කරලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ බොහෝ විට මේ භූමියේ අභියෝගය කොහොමද ජයගන්නේ කියන කාරණාව පෙරදරි කරගෙන මේ විවිධ ආකෘති අපි එතනින් ගොඩනගලා තියෙනවා ඒ අවශ්‍ය කරන ගැටලු විසඳ ගන්න. එතනදී විවිධ හැඩතල පාවිච්චි කරලා තියෙනවා. මේ සපිලාකාර හැඩතල සිරස් තිරස් වගාව ත්‍රිකෝණාකාර හැඩතල භාවිතා කරමින් ඒ වගේම සපිලාකාර වගාව ඒ වගා හැඩතල භාවිතා කරමින් අපි බොහෝ විට උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ ඒ තියෙන අභියෝග වලට කොහොමද මූණ දෙන්නේ ඒවා මේ අභියෝගයක් නොකරගෙන ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරගන්නේ කියන කාරණාව තමයි අපි මෙතනින් ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ විරාමේ අනතුරු යලිත් අපි වවමු වටවලතේ සමගින් හමු වෙමු. විරාමේ අනතුරු ඔබ යලිත් අපි වවමු වටවලතේ සමග අපේ විශේෂ වැඩසටහන සමගින් අපි දැන් සූදානම් වෙන්නේ පර්චස් 20ට අඩුව ගෙවතු තරඟ කාණ්ඩයේ යටතේ තරඟ වදින කදිරාන රම්‍යා මල්කාන්ති මහත්මියගේ ගෙවත්තට යොමු වෙන්න. මම රැකියාව කරන කාන්තාව ගොඩක් කට්ටිය කියන වෙලාව නැහැ කියලා ගෙවතු වගාව කරන්න එහෙම නැහැ. ඌමනාව උනන්දුව තියනවා නම් ඕනෑම කෙනෙකුට වගා කරන්න පුළුවන්. මම රැකියාවට ගිහින් ඇවිත් අවස්සරව තමයි මේකට කැප වෙන්නේ. ඉතින් කාගේ හොයාගන්න බෑ කියන එක බුරු දෙයක්. ඌමනාව තියන අනිවාර්යයෙන්ම ගෙවතු වගාව ඉදෙන්න පුළුවන්. ජාතික මාධ්‍යවල තේරිච්ච ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මගේ ගෙවත්ත හැම වගාවක්ම වගා කරලා තියෙන වර්ග 30 ගණක් විතර මගේ ගෙවත්ත වගා කරලා තියෙනවා. කුකුල් පාන්නේ, මීමැසි පාන්නේ, හතු පාන්නේ, ඒ හැම දෙයක්ම මම ගෙවත්ත වගා කරලා තියෙනවා. මම හිතනවා ජයග්‍රහණයක් මට ලැබෙයි කියලා. ඇත්තෙන්ම ගෙවතු වගාවේදී ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා කියන මගේ මහත්තයා ගොඩක් මට උදව් කරනවා දරු දෙන්නත් මට උදව් කරනවා ඒගොල්ලන්ගේ සහයෝගයෙන් තමයි මම මෙච්චර ලස්සනට ගෙවත්ත කරගෙන යන්නේ.
ඔව් අපි දැන් බලන්න සූදානම් වෙන්නේ බෝගමුව යක්කල KMW පෙරේරා මහතා තමන්ගේ මහල් නිවාසය මහල් නිවාස තරග කාණ්ඩය යටතේ සූදානම් කර ඇත්තේ කොහොමද කියන කාරණේ කලාවැව විජිතපුර TM කමරදීන් මහත්මයා පර්චස් 20ට අඩු තරග කාණ්ඩයේ යටතේ තමන්ගේ වගා භූමිය සකස් කර තිබුණේ මෙන්න මේ ආකාරයට මගේ ගෙවත්ත තුල එළවලු වර්ග ගත්තොත් බටු තියෙනවා බම් බටු තියෙනවා මේකරල් තියෙනවා ගෝණි තියෙනවා දුර වට්ටක තියෙනවා ලබු තියෙනවා ඒ වගේ ගොඩක් එළවලු වර්ග තියෙනවා විශේෂයෙන්ම මම බිම්වල් වගාවත් කරගෙන යනවා බිම්වල් දැන් මම මේ වගා සියලුම වගාව කරගෙන යන්නේ සක්‍රීය විදිහට යන්න දැන් බිම්වල් ගේ උනත් බලන්න පුළුවන් බිම්වල් වඳුන් පොත් තියෙනවා පර්ණ ඒව තියෙනවා දැන් අය අලුත් ඒව තියෙනවා දැන් බිම්වල් अमतर निष्पादन वड़ी निष्पादन अभी अलविकरण अलविकरण लंगाहलपाल निवास वोट लादेन वा බලමු පොළොන්නරුව පැරකුම් උයන KPJ රෝයල් මහතා හරිතාගාර කාණ්ඩයේ යටතේ තරග වදින්නට සූදානම් වී සිටින්නේ කොහොමද කියලා තියනවනම් අවුව තියනනම් මොනවද හදන්න බැරි मम दनट वर्गाड़ी हद्दास्पाश गृह अक्र दिखाक इडमकुत वगागरगेनवा दनट मध्यगाव सेवक दनट इतरम तुम दिन खतर दिन तम वेगर मत आवश्यकाल अनुद्य अडवादा पाउल तोरगन ये गोलो हद अट दिन बीज निष्पादने वेगर दिदा शिशुपहट मग इलाकेन कोलोनर दिस्त्रिके महार निष्पादने सह गुणात्मक बीज निष्पादक प्रमुख आवेबला इवागे मगे अपे गोविपोले अडवादेन लाभ सेवक दह दिन
දිනපතා රක්ෂාව කරගෙන ඒගොල්ලන්ගේ ඕනෑපාගම් ඉෂ්ට කරගන්නවා දැකලා මට මේ ගමන පුතාට බාර දීලා යන්න තිබුණා මට ලොකු දෙයක්. අපි බවමු වටවල තේ සමග තවත් පුංචි විරාමයකින් අනතුරුව අපි හමු වෙමු. විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එක් වෙස් සිටින්නේ අපි බවමු වටවල තේ සමග අපේ මේ අවසන් අදිරේ තරග කරුවන් කොයි විදිහටද තරග බිමට සූදානම් වෙලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට කියන විශේෂ වැඩසටහන සමගින් අපි දැන් සූදානම් වෙන්නේ නිකවරටිය චන්දන ආලෝක බණ්ඩාර මහත්මයා තමන්ගේ හරිතාගාරය හරිතාගාර කාණ්ඩයේ යටතේ මේ තරඟයට සූදානම් කර ඇති ආකාරය නරඹන්න. මම ඉතින් හරිතාගාරයේ මේ කන්නේ තක්කාලි කොහේ වගා කරලා තියෙන්නේ පත්මන් තක්කාලි වර්ගයේ අවිතාගාර කරනවට අමතරව ලිමන් කේතු කඩකට කරනවා දැන්ට මෙතන වටුවකාවක් කරනවා ඊට අමතරව මම මේ ආරක්ෂක ජල් භාවිත කරලා අයර් තාක්ෂණ භාවිත කරගෙන ඩ්‍රිප් ටේප් මාර්ගයෙන් වගාව කරනවා ඉතින් දැන්ට පොන්චෝ කරනවා ඒක අර මහව ගොවිජන සේවා මධ්‍යස්ථානය පාසල් සහ ආයතන තරණ කාණ්ඩයේ යටතේ කොයි විදිහටද සූදානම් වුණේ කියන කාරණේ බලන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. ජනතාවට මම ප්‍රදේශයේ කටියද ආදර්ශයක් විදිහට තමයි මේ ගෙවත්ත පටන් ගත්තේ. එයාලට අවශ්‍ය ඒව බලාගෙන යන්න එයාලගේ ගෙවතු අපි ආදර්ශ කරගෙන හදන්න අරමුණු කරගෙන තමයි කරේ. අපි ගෙවත්තට අවශ්‍ය වෙන හැම අංගයක්ම වාගේ මෙතන හදලා තියෙනවා. නිර්පාංශක වගාව මේ පැත්තේ ඇතරම නැහැ. මේ මහව පැත්තේ වාගේ දුෂ්කර පැත්තක ඒක ආදර්ශයක් වෙන්නත් එහෙම එකක් හදලා තියෙනවා. වැසි ජලය ප්‍රයෝජනට ගන්නෙවයි අප ජලය ප්‍රයෝජනට ගන්නෙවත් යක්පිල එච්.එම්. ධර්මරත්න මහතා මහල් නිවාස තරග කාණ්ඩයේ යටතේ තමන්ගේ මහල් නිවාසයේ හරි අපූර්වට මෙන්න මේ විදිහට සූදානම් කරලා තිබුණා. මම පන්නල ගුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ යක්විල නගරයේ මේ තෙමහල් නිවසේ ඉඳලා තමයි මේ වගාව කරලා තියෙන්නේ. මගේ ගෙවත්තේ අතිරිත නිෂ්පාදන මොකක් වෙලාවට මේ බටු බණ්ඩක් විශාල වශයෙන් හැදෙනවා තත්කාලේ. මම ඒව අපේ පවුලේ ඥාතීන් සියලු දෙනාට දෙනවා ප්‍රදේශය අයට දෙනවා. ඒගොල්ලෝ ඉතාම සතුටින් අරන් ගිහලා මේ වසවිත නැති ආහාර ටික කන්න හම්බුණා කියලා ලොකු සතුටක් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ලොකු සත්‍යයක් ධෛර්යයක් දුන්නාම ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ මෙච්චර තුන්වෙනි මාසෙත් මම මේ වගේ වගා මේ පොළපාට තියෙන කරගෙන යන්න
අපි බලමු වටවලතේ සමග මේ විශේෂ ව්‍යාපෘතිය ඉතාමත්ම සුවිශේෂී ව්‍යාපෘතියක් බවට පත්ුණේ මුළු ලංකාව පුරාම සිටින මේ ගොවිතැනට කැමැත්තක් දක්වන විවිධ පිරිස් අපිත් එක්ක මේ කටයුත්තට එකතු වීම නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ FM දෙරණ මනුසත් දෙරණ ඒ වගේම අපගේ 24 නාලිකාව පල්ස් මේ හැම කෙනෙක්ම එකට එකතු වෙලා මේ කටයුත්ත වඩා සාර්ථක කර ගැනීම සඳහා බොහොම උනන්දුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඉතින් මෙවැනිම ජාතික මට්ටමේ තරගකරුවන් සමග අපි ලබන සතියේදී ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. මොකද අවසන් වශයෙන් අපි තෝරාගත්ත අවසන් තරගකරුවන් 30 දෙනාගේ ගෙවතු මේ භූමියේ ඔබට නරඹන්නට අවස්ථාව ලබා දීමට තමයි අපි මේ වැඩසටහන හරහා කටයුතු කරන්න සූදානම් වෙමින් සිටින්නේ. ඉතින් ලබන සතියේදී අපි තවත් මෙවැනිම නිර්මාණශීලී ගෙවතු සමග හමුවන තෙක් ඔබට සුබ සතියක්.